මේකදී මම කතා කරන්නේ රෑන්ක් එකයි අපි නලිටි රෑන්ක් එක සහ නලිටි එක ගැන අපි ලිනියර් ට්‍රාන්ස්ෆෝමේ කියලා අපි මේ කතා කරමු. ඒකට රෑන්ක් එක ගැන කතා කරොත් රෑන්ක් එක කියන්නේ අපි ගත්තොත් v කියන වෙක්ටර් ස්පේස් එක w කියන වෙක්ටර් ස්පේස් එක ගත්තොත් අපිට ඒකෙන් අපි කතා කරා ඉස්සෙල්ලා රේන්ජ් එක සෙට් එක ඒ කියන්නේ කියන එක. එතකොට මේක තමයි අපිට කියන්න පුළුවන් range of v කියලා. එතකොට අපි මේ range එක මේ range එකේ තියෙන dimension rank of t කියලා. එතකොට අපි ඒක denote කරන්න පුළුවන් rank t එහෙම නැත්නම් dimension of imt. එතකොට අපි nullity එක ගැන කතා කරොත් nullity එක කියන්නේ අපි අපිට දන්නවා v කියලා වෙක්ටර් සෙට් w කියලා වෙක්ටර් සෙට් එකක් තිබ්බොත් ඒ 0 කියන ඔකේ v කියන එකෙන් v කියන වෙක්ටර් ස්පේස් එකෙන් අපි වෙක්ටර් සෙට් එකක් ගත්තොත් කියලා. එතකොට මේ වෙක්ටර් සෙට් එක අනිවාර්යෙන් මේ 0 වලට පොයින්ට් වෙනවා. එතකොට මේකට අපි කියනවා කර්නල් එක කියලා. එතකොට කර්නල් එකේ මෙන්ෂන් එකට අපි කියනවා nullity of t කියලා. ඩිනෝට් කරනවා nullity t එහෙම නැත්නම් dimension of kernel of t කියලා. හරි මම ඊළඟට කතා කරන්නේ dimension theorem එක එහෙම නැත්නම් අපි dimension theorem කියලා. එතකොට මේකෙදී අපි ගත්තොත් v සහ w කියන vector spaces දෙකක් එකේ අපි finite dimension අපි ගත්තොත් dimension එක finite කියලා ගත්තොත් අපි transformation එක අපි linear transformation එක t v into w කියන එක අපි ගත්තොත් linear transformation එක විදිහට ගත්තොත් අපිට කියන්න පුළුවන් ඒවයි dimension of kernel t plus dimension of imt image t සමාන වෙනවා dimension of v වලට. මේ කියන්නේ මොකද්ද? මේ ඇත්තටම මේකෙන් කියන්නේ nullity එකයි nullity of t මේ කියන්නේ rank of t. ඉතින් අපි කතා කරොත් මේක මේ දෙකේ එකතුව සමාන වෙනවා dimension of vector space v කියන එකට. හරි අපි දැන් බලමු මේ example එක කොහොමද solve කරන්නේ. එතකොට කියලා තියෙනවා 2 by 2 matrix එකක් vector space එක විදිහට. එතකොට ඒක අපිට field එක අපිට restrict කරලා තියෙනවා real number එකට. ඒ වගේම is let t 2 by 2 matrix එකක් අපිට 2 by 2 matrix එතන තියෙන මේ එක නෙමෙයි මෙතන තියෙන්නේ. එතකොට මේක තමයි අපේ mapping එක. එන අපිට දීලා තියෙන ට්‍රාන්ස්ෆර්මේෂන් එක මේක. අපිට මේක අපිට ඩිෆයින් කරලා තියෙනවා a කියන එක අපිට ඩිෆයින් කරලා තියෙනවා at - a කියන එක. يعني ට්‍රාන්ස්පෝස් ඔෆ් a - a කියලා. එතකොට අපි කතා කරොත් මෙතන t කියන එක අපිට ලිනියර් ට්‍රාන්ස්ෆර්මේෂන් එකක් පෙන්වන්න කියනවා. එතකොට මේක අපිට දෙන්න ගන්න පුළුවන් ඒක ඇටලොක් ඈ මෙතනදී a කියලා අපිට මේ දෙයක් අරගෙන ඒ දන b ඒ කියන එක අපිට ඇල්ෆා වලින් අරගෙන ඒක පෙන්න ගන්න පුළුවන්. ඒකට අපිට මෙතනදී kernel t එකයි imt එකයි කියන්නේ image එකයි තමයි අපි කොහොමද ගන්න කියලා බලන්න ඕනේ. මම මෙතනදී පළවෙනියට ගන්නවා kernel t එක. එතකොට මම ගන්නවා a කියන එක පිට එක මං ගන්නවා kernel t එකෙන්. එතකොට kernel t එකේ kernel t එකේ අවශ්‍ය කන්ඩිෂන් එක තමයි t ඒ සමාන 0 වලට. අපි ගන්න ඉමේජ් එක 0 එකට මැප් වෙන්න ඕන. එතකොට අපි කතා කරමු මෙතනදී t a කියන එක අපිට ගන්න බුණා a හැටියට. එතකොට මේ 0 වලට සමානයි. එතකොට අපි දන්නවා මේ a b c d එකේ ට්‍රාන්ස්ෆර්ස් එක වෙන්නේ a c d. වගේම a කියන්නේ දන්නවා ab.
අපිට 0 කියන එක අපිට ලියා ගන්න පුළුවන් 0 0 එතන මෙතනදී අපිට ගන්න පුළුවන් a minus a 0 b minus e එමය මෙතනදී අපිට b minus e ඒ වගේමයි b minus d කියන්නේ 0 එතකොට අපිට මෙතන c minus b කියන එක අපිට එළියට ගන්න පුළුවන් එළියට එකයි හයි බිංදුවයි කියලා. එතකොට අපිට 0 element එක එන්න නම් අනිවාර්යෙන් මේ c කියන එක සමාන වෙන්න ඕනේ b වලට. එතකොට අපි ගත්තොත් kernel t එක kernel t එකේ අපි ගත්තේ a b c d කියන එක. එතකොට a b c කියන එක වෙනුවට b ලියා ගන්න පුළුවන්. එතකොට එතකොට අපි kernel එක අපි දන්නවා kernel එකේ තියෙන්නේ a b d කියලා elements තුනයි. එතකොට මේ තුන අපිට තියෙන්නේ 3 dimension එකේ. එතකොට ඒ dimension එකේ kernel t එකේ dimension එකේ දැන් අපි බලමු image of t කියන එක හොයන්නේ කොහොමද කියලා. image of t එකයි අපිට මෙතනදී කලින් dimension of kernel t හෙව්වා වගේ අපි මෙතනදී dimension of image t එකත් අපි හොයමු. මෙතනදී අපි ඒකෙදිත් ගන්නවා a කියන එක අපි ගන්නවා කියන matrix එක අපි ගන්නවා. මෙතනදී අපිට එන්නේ 2 by 2 matrix එක. කියන්නේ අපි ගන්නේ w කියන space එකෙන්. එතකොට w space එක තමයි m 2 by 2 matrix එක. එතනදී අපිට ඒ විදිහට ගන්න පුළුවන් a කියන matrix එක මේකෙන්. එතකොට අපිට දන්නවා මෙතනදී අපේ image එක අපිට දීලා තියෙනවා t a සමාන a t - a කියලා. එතන මෙතනදී දන්නවා a t b කියලා මොකද ට්‍රාන්ස්පෝස් එක. එතනදී t d මෙතනදී අපිට එනවා 0 t minus b b minus c 0. මෙතනදී c minus b එකට ගන්න පුළුවන්. 1 මේ c minus b වෙනුවට අපිට k දාගන්න පුළුවන්. k දාගත්තාම අපිට එනවා k minus k 0 කියලා. එතකොට අපිට මේ එක අපිට ලියා ගන්න පුළුවන් ඇත්තටම. zero k minus k zero k කියන එක අපිට තියෙනවා real number set එකේ හැටියට. ගත්තොත් a b c d කියන ඒවා අපේ real number set එකේ තියෙන එකට. එතකොට c minus b කියන එක අපි real number තියෙන. එතකොට මෙතනදී අපි image එක හොයාගත්තා. එතකොට අපිට කලින් dimension theorem එක use කරලා අපි දන්නවා අපිට මේකේ image එකේ dimension එක හොයාගන්න පුළුවන්. එතකොට අපි දන්නවා dimension of kernel t plus dimension of image t equals dimension of v. එතකොට මේ v හැටියට තියෙන්නේ මෙතනදී තියෙන්නේ dimension of a කියන එක. එතකොට dimension of a කියන එකේ අපිට තියෙන්නේ 2 by 2 matrix එකක්. එතකොට 2 by 2 matrix එකක් කියන්නේ dimension එක 4යි. එතකොට අපි දන්නවා මෙතනදී dimension එක උනේ 9. එතකොට අපි මේක x කියලා ගත්තොත් x සමාන වෙනවා ඒ කියන්නේ dimension of image t කියන එක අපිට එන්නේ 1යි.